රටේ නායකයා ඉතාමත්ම බුද්ධිමත් නම් ඔහු හරියට කටයුතු කරනවා නම් අපි දන්නව ව්‍යවස්ථාවට අනුකූලව මේ සෞඛ්‍ය පිරෙහෙන්න විදියක් නැහැ මොකද ඒකට හේතුව මිනිස්සුන්ට තියෙන පරම අයිතිය තමා තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගෙන වැඩි කලක් ජීවත් වෙන එක. ඒ නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයේ තුල ඉතාමත්ම හොඳින් හැම දෙයක්ම පවත්වාගෙන යෑමේ අයිතියක් තියෙනවා. බුදුකමක් තියෙනවා. මම මෙතෙන්දි කියන්න ඕනේ කිසිම කෙනෙක් රෝහලට යන්නේ නැහැ මැරිලා ආපහු එන්න. රෝහලකට මිනිස්සෙක් කියන්නේ ජීවත් වෙන්න බලාපොරොත්තුව. මිනිස්සයාට හදිස්සියව තමන් සතු වාහනයක් නැත්නම් යන්න විදිහක් නැත්නම් ගෙන්න ගන්න ගිලන් රථයක් දැන් අපි දන්නවා ගිලන් රථයක් අපේ ගෙදරට එනකොට අපි හරි සතුටු වෙනවා මොකද ඒකට හේතුව මේ ගිලන් රථයේ එළවෙන කෙනත් ඒරිය සහායකයාත් මේ සියලු කටයුතු දන්න කෙනෙක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ නමුත් අද තියෙන ලොකු ප්‍රශ්නයක් රෝහල් වල ඒ රෝහල් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගිලන් රථයේ රියදුරා සහ ගිලන් රථයේ සහායකයා අත්ත වශයෙන්ම තමන්ගේ කාර්ය දන්න අයද කියන එක රෝහල් වල කොයිතරම් ප්‍රමාණයක් මේ අය පුහුණු කරලා තියෙනවද මේ අය තමන්ගේ වගකීම දන්නවද ඒ වගේම ඒ වගකීම කිරීමට කෙනෙක්ව පුහුණු කරලා තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒ බලතල දීලා තියෙනවද අද ඇතම් රෝහල් වල රිය සහායක ඉන්න එක තැනක ඒ වගේම රියදුරන් ඉන්නේ තවත් තැනක අපි දැක්ක පහුගිය කාලේ තිබුණ ගැටලුවක් එක්තරා රෝහලක ඒ රියදුරන් බීමත්ව ඉන්නවා කියලා ගිලන් රතේල වෙන අය. ඒතර කවුද කැමති තමන්ගේ ගෙදර කෙනෙක්ට අසනීප වුණාම මේ බීමත්ව ඉන්න රියදුරේ ගිලන් රතයක් අරන් ඇවිල්ලා ඒ ලෙඩාව අරන් යනකොට අපි දන්නවා අනිවාර්යයෙන් මේක ගැටලුවක් කියන එක. ඒ රෝහල පහුගිය ද කාලේ සිදුවෙච්ච සිද්ධියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල ගැන තමා කතා කරේ. නමුත් මෙවැනි තැන්